मासिक परीक्षण හරිද පුතාලට මම නම් මාසික පරීක්ෂණය කරන්නේ මම ඔයාලට පේපර් එක දෙනවා විනාඩි 45ක හරිද ඒකේ ලියන්නක් තියෙනවා ඒ නිසා ටීචර් ඔයාලට විනාඩි 45ක පේපර් එක දීලා අද මේක සාකච්ඡා කරනවා හරිද ඒ නිසා තමයි අද මේක සාකච්ඡා කරනවා ලකුණු දාන්න ඕන විදිහත් මම පුතාලට කියන්නම් හරිම ලේසි පේපර් එකක් ඔයාලට කරපු ඒවයින්මයි පේපර් එක තියෙන්නේ හරිද ළමයි හරි අලුතින් ආපු පුතෙක් ඉන්නවා යහන් නැත්සර හරි යහන් පුතා දන්න විදිහට තේරෙන විදිහට ලියන්න අපි සාකච්ඡා කරද්දි බලමු හරිද හරි පී එහෙනම් ළමයි එහෙනම් උත්තර දෙන්න බලන්න මට හැමෝම හැමෝම එහෙනම් පේපර් එක ලියන්න සූදානම් නේද ඔව් මම පේපර් එක කරන්නේ හරි ටීචර් එක දැන් කියන්න හරි පුතාලා මෙහෙම දැන් ටීචර් දෙන පේපර් එක ඔයාලා ප්‍රශ්න ලියන්න ඕනේ නැහැ ෆුල් ස්කැප් කොලයක් මේ වගේ ෆුල් ස්කැප් කොලයක් අරගෙන උත්තර ලියන්න හරිද ලියලා හරි ලියලා පුතේ ඊට පස්සේ ඔයාලා කරන්න ඕන ටීචර් දානවා පේපර් එක ගෲප් එකට ගෲප් එකෙන් පේපර් එක අරගෙන ඔයාලා ඒක print out අරගෙන ඒ දෙක එකට ක්ලික් කරගන්න ඕන ක්ලික් කරගෙන හැමෝම තියාගන්න ෆයිල් එකක් බුද්ධාගම විෂයේ පේපර්ස් දාන්න. හරිද? ඊට පස්සේ ෆයිල් එකේ ඔයාලා හැමෝම දාන්න ඕන හැම මාසික පරීක්ෂණයකම පේපර්ස් අමුණලා අන්න මේ තියෙන්නේ කවුද මේ? ලක්ෂිකා. ආ බොහොම හොඳයි. ඔය තියෙන්නේ දෙන පේපර්ස් නේ? මේ ටීචර් දෙන නෝට්ස් නේ? මේ වගේ පේපර්ස් වලටත් පුතා දාගන්න මේ පුතාලා හැමෝම ෆයිල් එකක් අරගෙන ටීචර් දෙන හැම පේපර් එකක්ම ඒකට දාන්න. හරිද දාලා පුතේ පුතාලා හැම මාසික පරීක්ෂණයකම ලකුණු ෆයිල් එකේ පැත්තක ලියන්න ලියලා බලන්න ඔයාගේ මාසෙන් මාසෙට ලකුණු වැඩි වෙනවද අඩු වෙනවද ඒ දේවල් හැමෝම බලන්න ඕන හැමෝටම තේරුණා නේද ටීචර් කියපු දේ උත්පලා තේරුණාද ටීචර් කියපු දේ ඔව් ටීචර් හරි සෙන්රි ටීචර් කිව්ව දේ තේරුණාද ඔව් ටීචර් තව කවුද අපි පිරිමි ළමෙන්ගෙන් අහමු अभिषेक टीचर के लब किए पुदे तेरु ना द अभिषेक ओ टीचर हरे बहुत मोंदा है नाम पुते अपि हत्ताई दहाई डे पेपर का पटांगा मो ओ सेनुरी अध पेपर का मासिक परीक्षण है टीचर अदम पेपर का दीला अदम साक्षात्कार करना हरे द मुकदन अत्ता लाभन साथी अवेन कांती बहुत तो आलट एक ही तीन है අර ගැම් නැති වෙයි කියලා ටීචර් හිතච්ච නිසා ටීචර් පේපර් එක හැදුවේ අදම සාකච්ඡා කරන්න. හරි. පුතාලා එහෙනම් ටීචර් දැන් පේපර් එක ෂෙයා කරනවා හැමෝම කොලයක් ලෑස්ති කරගන්න ඉක්මනට. ලෑස්ති කරගෙන හැමෝම රේස් හෑන්ඩ් කරන්න ලෑස්ති නම් විනාඩියක් දෙන්නම් හැමෝම ලෑස්ති වෙන්න පේපර් එක කරන්න. ටීචර් ගෲප් එකටත් දාන්නම් පේපර් එක. එතකොට ඔයාලා ලැසිනේ ප්‍රශ්න චුට්ටයි එන්නේ පුතේ ලේසි පේපර් එකක් අමාරු පේපර් එකක් නෙමෙයි මම ඔයාලට කරලා තියෙන පාඩම් වලින් හදපු චූටි පේපර් එකක් හරි හැමෝම එහෙනම් සූදානම්ද හැමෝම හොයාගත්තද කරන්න කොලයක් හරි බොහොම හොඳයි මෙන්න ටීචර් ගෲප් එකට දාන්නම් හත වසරේ ළමයින්ටත් අද පේපර් එකේ කළා
පුතා Google form එකක් මම දැම්මේ නැත්තේ මම ඔයාලට MCQ විතරක් නෙමෙයි ඔයාලට ලියන ඒවත් දුන්නා. ඔයාලට Google form එකක හැමෝටම කරන්න අමාරු වෙන්නේ ලියන දේවල් විස්තර ටීචර් කැටියෙන් විස්තර කරන්න ඒ වගේ දේවලුත් දැම්මා. Google form එකක් දුන්නාම සමහර ඔයාලට ඉරි ගහන එකක් නම් කරන්න ලේසි නමුත් මේ ටීචර් අන්තිමට ලියන ඒවත් දැම්මා. ඒ නිසා ඔයාලට කරන්න අමාරු වෙන්නේ මොකද ඒ හින්දා ටීචර් මෙහෙම paper එකක් දුන්නේ. ප්‍රශ්නයක් නැහැ නේද එහෙම? ප්‍රශ්නයක් නැහැ නේ මෙහෙම හැමෝටම. ඔයාලා මේ ක්‍රමයට කැමති නැත්නම් ටීචර් ඊළඟ දවසේ ඉඳන් Google form එකක් දෙන්නම්. හැබැයි එතකොට ඔයාලට අර විස්තර කරලා ලියන ඒවා ඔයාලා ටයිප් කරන්න අමාරු වෙන එකයි ටීචර් මෙහෙම එකක් දුන්නේ. ලියන එක ඊට වඩා ප්‍රායෝගිකයි කියලා මට හිතුණා. හරි. 7යි 10යි ඔන්න ටීචර් group එකටත් දැම්මා paper එක share කළා. ළමයි ඔයාලා මේ පුළුවන් හැමෝම group එකෙන් download කරන් කරන්න මොකද මේකේ තේන්නේ කෙටි ප්‍රමාණයයි නේ නිසා. හරි හැමෝම පටන් ගන්න විනාඩි 45ක් දෙනවා දැන් 7යි 10යි වෙලාව 7යි 55ට ඉවර කර හරි හැමෝම කරන්න ප්‍රශ්න තියෙනවා නම් chat box එකට දාන්න teacher වලට උත්තර දෙන්න. ඔව් ප්‍රශ්නේ අංකේ ලියලා උත්තරේ අංකේ ලියන්න. පුළුවන් හැම දරුවෙක්ම group එකෙන් download කරගෙන කරන්න ඒක ඔයාලට ලේසි වෙයි. වීඩියෝ ඔෆ් කරලා තියෙන ළමයි හැමෝම වීඩියෝ ඔන් කරගන්න නැත්නම් ටීචර් පේන්නේ නැහැ නේ ඔයාලා පේපෙක් කරනවද නැද්ද කියලා. ඒ නිසා හැම පුතෙක්ම පුළුවන් හැම ළමෙක්ම වීඩියෝ නේ ලියන්න ඕනේ පුතේ ටීචර් කිව්වා වගේ ඔයාලා පේපර් එක print out එකක් අරගෙන ඔයාලා උත්තර ලිව්ව කොලයට ඒක ක්ලිප් කරගෙන ෆයිල් එකක් අරන් වෙනම තියාගන්න.
ළමයි චිත්‍ර අඳින්න නෙමෙයි කිව්වේ පේපර් එක කරන්න. කවුද මේ චිත්‍ර අඳින්නේ? පේපර් එක කරන්න කියලා ටීචර් කිව්වේ. ඔව් පුතේ කෙටි සටහන් ලියන්න කියලා තියෙන තුන ගැනම කෙටි සටහන් ලියන්න ලොකු ඒව ලියන්න ඕනේ නැහැ ලොකු ඡේද කෙටි සටහනක් ලියන්න අවශ්‍යම කරුණු දාලා
ළමයි ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් චෙක් බොක්ස් එකට දාන්න මොකද ටේප් එකක් කරන ගමන් ඉන්නේ අනිත් ළමයින්ට ඩිස්ටර්බ් වෙන හින්දා හැමෝම චෙක් බොක්ස් එකට දාන්න තියෙන ප්‍රශ්න හරිද සෙනුරි ටීචර් කළානේ ධර්මරත්නේ ගුණ ටීචර් කියලා දුන්නානේ පුතේ කෙටි සටහන් කෙටියට ලියන්න පුතේ ලොකු ඒවා ඔන්නයි කෙටි සටහන කියන්නේ චූටි දෙයක් වෙලාව තියනවා ළමයි හදිස්සි නෑ හිමීට කරන්න कवि लिया गुण तुना विस्तर करवि विस्तर कर චූටි සටහන් කෙටි සටහන් තුනක් චූටියට ලියන්න ඕනෑම ගුණ තුනක් පුළුවන් ජනීෂ කියන්නේ කවුද අලුත් ළමයෙක් ආවදද ජනීෂ හරි කරන්න යන්න දැහැමී දැන් දැන් ලොග් ගුණ ළමයි ළමයි අද අපේ මාසික පරීක්ෂණය මේ දාලා තියෙන පේප එක විනාඩි 45ක් තියෙනවා හැමෝම කරන්නේ විනාඩි 45 ටීචර් ගෲප් එකටත් දාලා තියෙනවා මේකෙන් පේන්නේ නැත්නම් ගෲප් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන කරන්න
ළමයි කෙටි සටහන් වලට ගොඩක් මේ චූටි වාක්‍ය දෙකක් වගේ නෙමෙයි කෙටි සටහනක් කියන්නේ රෝල් කීපයක මේකට අදාළ වැදගත්ම කරුණු දැන් චුල්ලපන්ති හිමියන් ගත්තොත් අදාළ වැදගත් කරුණු තියනවා නේ ඒ දේවල් අතුලත් කරලා සටහන් ලියන්න ඉක්මන්ට ඉවර කරපු අය ඉන්නවා නම් නැවත නැවත බලන්න මොකද දැන් මම හත වසරෙත් පේප එක දුන්නා ළමයි මුලින්ම ඉවර කළා හැබැයි උත්තර ලියලා තියෙන්නේ අහලා තියෙන දෙයට නෙමෙයි ඒ නිසා නැවත නැවත බලන්න කරපු දේ වෙලාව තියෙනවානේ වෙලාව දෙන්නේ පේප එකට වෙලාව අරගෙන ලියන්න
ළමයි බලාගෙන ලියන්න එපා උත්තර අවංක වෙන්න පරීක්ෂණයක්නේ ගණේෂා පුතේ අපි අද මාසික පරීක්ෂණේ කරන්නේ දැන් නේද ජොයින් වුනේ මාසික පරීක්ෂණේ කරන්නේ මේ තියෙන පේපර් එක විනාඩි 45ක් දුන්නා ටීචර් තව දැන් වෙලාව ඉවර වෙන්න ළඟයි පුතා පුළුවන් ටික කරන්න උත්තර සාකච්ඡා කරද්දී බලමු ළමයි නෝට් බලන්නේ නැතුව කරන්න අවංකව පේපර් එකක් නේ අවංකව කරලා ඔයාලා අවංකව ලකුණු දාලා ඔයාලගේ මට්ටම තේරුම් ගන්න අවංකව කළොත් ඔයාලට හරිද ඒ නිසා හැමෝම අවංකව උත්තර ලියන්න ඔව් මහේෂා තුනටම කෙටියෙන් කෙටි සටහන් ලියන්න ලොකු ඒවා නැහැ චූටියට ලියන්න පුතාලා මේක පේන් ටීචර් මෙහෙම පල්ලෙහාට දාගෙන ඉන්නේ මේ උද ප්‍රශ්න ටිකත් ළමයින්ට ඕන නිසා ඔයාලා group එකෙන් download කරගෙන කරන්න ළමයි තව විනාඩි 10යි ඉවර නැති අය ඉක්මනට කරන්න විනාඩි 10 නෙමෙයි විනාඩි 15යි ඉක්මනට කරන්න විනාඩි 15ක් තියෙනවා හොඳට කල්පනා කරලා හරියට උත්තර ලියන්න
ළමයි තව විනාඩි 7යි තියෙන්නේ. හැමෝම ආයි පාරක් ලිව්ව උත්තර බලන්න. ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් chat box එකට දාන්න. paper එක වෙලාවේ කතා කරන්න දෙන්න බෑ අනිත් ළමයින්ට disturb වෙන්න නිසා. chat box එකට දාන්න හින්දා. ළමයි තව විනාඩි 3යි
අමාරු එක පේපරේ උගන්නපුවානේ තියෙන්නේ අමාරු වෙන විදිහක් නැහනේ ටීචර් උගන්නපුවමයි දාලා තියෙන්නේ ටීචර් වෙලා අට වෙනකම් වෙලාව දෙන්න බැරිද ආ හරි කමක් නැහැ තව විනාඩි 5ක් දෙන්නම් ඉවරයි පොඩ්ඩක් රේස් හෑන්ඩ් කරන්න බලන්න දොළහක් දොළොස් දොළහයි දහතුනයි දහහතයි තාම ඉවර 35ක් ඉන්නවනේ ක්ලාස් එකේ තව විනාඩි 5ක් දෙන්න ළමයි අට වෙද්දි ඉවර කරන්න මොකද අපි මේක සාකච්ඡා කරලා ලකුණු දාන්නත් ඕනනේ කෙසේදී චූටි චූටි කෙටි සටහන් හරි ලියන්න ඉති කෙටි සටහන කියලා ටීචර් අදහස් කරේ ලොකු එකක් නෙමෙයි ඔයාලා වාක්‍ය තුනක් හතරක් වගේ සම්පූර්ණයෙන් කතා දැන් චුල්ලපන්ත ගිහිනිය ගත්තොත් කතාවම ලියන්න ඕනේ නැහැ චුල්ලපන්ත ගිහිනියන්ට තිබ්බ ප්‍රශ්නේ බුදුහාමුදුරේක විසඳපු හැටි ඒකෙන් ගන්න පුළුවන් ආදර්ශය අන්න ඒ වගේ චොට්ට බලමු කොපි ළමයි තව විනාඩියයි
හරි වෙලාව ඉවරයි අපි එහෙනම් පේප් එක සාකච්ඡා කරන්න ගමු ළමයි ඉතින් අන්මියුට් කරලා කියන්න බලන්න පේප් එක ලේසිද අමාරුද ලේසිද ලේසිද කියන්න අමාරුයි මැඩම් හැමදේම උගන්නපු ඒවයි මේ හැම කරුණක්ම අච්චුපොතේ තියෙන කරුණු හරි අපි එහෙනම් සාකච්ඡා කරන්න පටන් ගමු මොකද අපිට වෙලාව මදි වෙන නිසා ටීචර් ඔයාලට ලකුණු දාන විදිහ කියන්න ඔයාලේ විදිහට ලකුණු දාගන්න හරි පළවෙනි ප්‍රශ්නේ දේවදත්ත තෙරුන් සිදු කළ ආනන්තරිය පාප කර්මය වන්නේ මේකට උත්තරේ ලිව්ව ළමයි රේස් හෑන්ඩ් කරන්න බලන්න උත්තරේ ලිව්වය හරි මට ඒකට උත්තරේ කියන්න දම්සන්ධි කියන්න බලන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ සංගභේදය සංගභේදය බොහොම හොඳයි දේවදත්ත තෙරුන් සිදු කළ ආනන්තරිය පාප කර්මයක් වන්නේ මේ අතරින් සංගභේදය හරි හරි එතකොට පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ දෙක ඒකට ලකුණු ඒ ප්‍රශ්නෙට උත්තරේ හරිනම් ලකුණු දෙකයි හරි දෙවැනි ප්‍රශ්නය බුද්ධත්වයේ ලබන විට බෝසතාණන් වහන්සේගේ වයස අවුරුදු කීයද උත්තරේ ලිව ළමයි රේස් හෑන්ඩ් කරන්න ඔෂාන් කියන්න මට උත්තරේ 35යි බොහොම හොඳයි උත්තරේ හරි ළමයි ලකුණු දෙකක් දාගන්න හරි කිඹුල්වත් නුවර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදිකොට තිබූ ආරාමය කුමක්ද මේක දන්නවා නම් බොහොම හොඳයි මොකද මේක අච්චු පොතේ එක කොටසක චූටි වාක්‍යයක තියෙන එකක් ලිව්ව ළමයි අත උස්සන්න හෝ යශින්ත ලිව්වද යශින්ත වේළුවනාරාමේ වේළුවනාරාමේද ලිව්වේ වේළුවනාරාමේද උත්තරේ කොහොම තව ලිව්වයි අත උස්සන්න ගණේෂ මොකද්ද ලිව්වේ? ජේතවනාරාමය. ගණේෂ ලියලා තියෙන්නේ ජේතවනාරාමය. ලක්ෂිකා? නිග්‍රෝධාරාමය. ලක්ෂිකා ලියලා තියෙන්නේ නිග්‍රෝධාරාමය. තව කවුද ලිව්වේ ඒකට උත්තර? සෙනුරි සහන්‍ය. සෙනුරි කියන්න බලන්න. වේළුවනාරාමය. එක එකේ ලියලා තියෙන්නේ නිම්සාරා ලිව්වේ මොකද්ද? ජේතවනාරාමය එක එක්කෙනා ලියලා තියෙන එක එක උත්තර ටීචර් දැන් ඔයාලට පෙන්නන්නම් හරියටම උත්තරේ මොකක්ද කියලා ඔන්න ළමයි හොඳට මතක තියාගන්න ඔයාලට විභාගෙට ලකුණු අඩු වෙන්නේ ඔන්න ඔය වගේ දේවල් වලින් ටීචර් අහලා තියෙන ප්‍රශ්න මොකක්ද කිඹුල්වත් නුවර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදිකොට තිබූ ආරාමය මෙන්න මේ පාඩමේ තියෙනවා පැවිද්දේ කලකිරුණ නන්ද හාමුදුරුව කියන පාඩමේ චූටි වාක්‍යයක තියෙනවා කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයට වැඩම කළ කියලා. පේනා නේද ළමයි අපිට අච්චු පොතේ කිසිම චූටි කොටසක් මේක නම් එන එකක් නැහැ කියලා අතාරින්න බෑ. තේරුණාද? මං ඒකයි ඔයාලට හැමතිස්සෙම මං හැම ක්ලාස් එකක් ඉවර වෙද්දිම ඔයාලට කියනවා අනිවාර්යෙන්ම සිහියෙන් විභාගයට යනවා නම් මුළු පොතම මුල සිට අගට සිහියෙන් කියවලා යන්න හැම වාක්‍යයක්ම හැම චූටි දෙයක්ම පේපරේට එන්න පුළුවන් කියලා. දැන් පේනවනේ මේකට උත්තරේ ගොඩක් අය වැරදි උත්තරේ දීලා තියෙනවා. මේක තියෙන්නේ එක පාඩමක චූටි කොටසක චූටි වාක්‍යයක. කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමය. මේ වගේ දේවල් වෙන්න පුළුවන් ඔයාලට විභාගයේ. ඒ නිසා ඔයාලා මේකෙන් පාඩමක් ඉගෙන ගන්න විභාගෙට යනවා නම් හැම වාක්‍යයක්ම කිසිම වාක්‍යයක් මගාරින් නැතුව කියවලයි යන්න ඕන. තේරුණාද ළමයි? හරියට උත්තරේ ලිව්ව අය විතරක් අවංකව එකට ලකුණු දෙකක් දාගන්න. හරි. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ.
බුදුරජාණන් වහන්සේ තුල පැවති විවෘත කතා බහ ඇති බව හඳුන්වනු ලබන්නේ. ඒකට උත්තරේ ලිව්ව ළමයි අතුස්සන්න. උත්පලා. උත්පලා මොකද ලිව්වේ? උත්තාන මුඛය. උත්තාන මුඛය. හරි. අපි තව එක්කෙනෙක්ගෙන් අහමු. ගණේෂා. ගණේෂා මොකද ලිව්ව උත්තරේ? උත්තාන මුඛය යනුවෙන්. හරි. බොහොම හොඳයි. හතරවෙනි එකට උත්තරේ උත්තාන මුඛය. පිට උත්තර ටික highlight කරන්නම්. ඒකත් හරි ළමයි ලකුණු දෙකක් දාගන්න. ළමයි මියුට් කරගන්න. පස්වෙනි ප්‍රශ්නේ පංචවර යාචනයට අයත් නොවන්නේ. හරි. කෙසේදී කියන්න බලන්න ඒකට උත්තරේ. තුන තුන භික්ෂූන් හිස මුඩු නොකිරීම. බොහොම හොඳයි. ඉතුරු කරුණු තුනම පංචවර යාචනයට අයත් වෙනවා. අයත් නොවන උත්තරේ තුන භික්ෂූන් හිස මුඩු නොකිරීම. එහෙම එකක් දේවදත්ත හිමියන් සිදු කළ පංචවර යාචනයේ තිබුණේ නැහැ. හරි. ඊළඟට කාන්තාවන්ට පැවිද්ද ලබා දීමට මුල් වූයේ. මේකට උත්තරේ මට කියන්න තුලනි. තුලනි කියන්න බලන්න උත්තරේ. ප්‍රජාපති දේවිය. ප්‍රජාපති දේවිය. ළමයි හැමෝම මේ උත්තරේ දලිව්වේ. කොබලන වෙන උත්තර ලිව්වා ඉන්නවද? නැහනේ. හරි. බොහොම හොඳයි. ඒකත් හරිනම් පුතේ ඒකටත් ලකුණු දෙකයි. කෙටි ප්‍රශ්න 6ට ලකුණු දෙක බැගින් ලකුණු 12යි. හරි. අපි යමු. ඔන්න ටීචර් එකපාරක් පෙන්නනවා. උත්තර දාගන්න බැරි වෙච්ච ළමයි උත්තර සටහන් කරගන්න. හරි. හරි නේද? හරි. අපි ඉස්සරහට යමු. ඔන්න අපේ ලියන ප්‍රශ්න ටික. මේ වගේ ප්‍රශ්න තමයි පුතේ ඔයාලට බාර විභාගෙදිත් එන්නේ. ඒකයි මම ඔයාලට නිකම්ම මේ Google Doc මේ form එකක නිකන් කෙටි සත් ඔයාලට උත්තර ගහන්න දුන්නාට ඒක හරියට වෙන්නේ නැහැ. ඔෂාන් මොකද්ද කරන්නේ? වෙන්නේ නැහැ. මොකද ඔයාලා ඊට පස්සේ කනාවට උත්තර ගහනවා හරියට කරන්නේ නැහැ. ඒ නිසා තමයි මම ලියන ඒවත් දුන්නේ. හරිද? හරි. ඊළඟ ප්‍රශ්නේ ධර්ම රත්නයේ ಗುಣ කීයද? කෝ ලියපු ළමයි උත්තර දෙන්න බලන්න. පුතාලේ ටීචර් හරි. ශ්වේත කියන්න බලන්න ලිව් කීයද කියලා. හයයි. හයයි. ධර්ම රත්නයේ ಗುಣ හයයි. ඊළඟ ප්‍රශ්නේ ඒ අතුරින් ಗುಣ තුනක් විස්තර කරන්න කියලා මම කිව්වේ. ධර්ම රත්නයේ ಗುಣ හයයි කියලා ලියපු ළමයි ඒකට ලකුණු දෙකක් දාගන්න. උත්තරේ හරියට ලිව්වා නම් ලකුණු දෙකයි. හරි. ඊළඟ ප්‍රශ්නෙ මං කිව්වේ ධර්ම රත්නයේ ಗುಣ දෙකක් විස්තර තුනක් විස්තර කරන්න කියලා. හරි. මට ඒකට එක ගුණයක් විස්තර කරලා පෙන්වන්න මං අහන කෙනා වීඩියෝ ඔෆ් කරන් ඉන්න කෙනෙක්ට දෙන්නේ. අපි කියමු මහේෂා. මහේෂද මහේෂද? කවුද? මහේෂද මහේෂාද? උත්තර දෙන්න බලන්න ටීචර්ට. ඇයි උත්තර දෙන්නේ නැත්තේ? හරි. එහෙනම් තරිඳි අමල්සා. අමල්සා. තරිඳි අමල්සා. දුව කියන්න බලන්න. එක ගුණයක් විස්තර කරන්න. ඇයි මේ වීඩියෝ ඔෆ් කරන් ඉන්න ළමයි හැමදාම ටීචර්ට උත්තර දෙන්නේ නැත්තේ?
Diloshi, Diloshi කියන්න බලන්න. Diloshi. එක ගුණයක්. Akaliko. නේ හරි. පුතා අකාලි ගුණය විස්තර කරන්න බලන්න. ධර්මයේ මනාව ප්‍රගුණ කරන්නාට ඒ වෙලාවෙම ප්‍රතිඵල ලැබේ. එයට කාලයක් ගත වෙන්නේ නැත. එම නිසා ධර්මය අකාලික නම් වේ. එම නිසා ධර්මය අකාලික ලෙස හඳුන්වනු ලබයි. බොහොම හොඳයි පුතේ. හරි. ගිහාන්. ගිහාන් කියුව එක කියන්න බලන්න. ගිහාන් ලිව්වද? ගිහාන් උත්තර ලිව්වද? නැහැ. ඇයි මේ යහන් නැත්? ආ යහන් අලුතින් ආවයි කිව්වේ. අපි අභිෂේක් කො අපි. අභිෂේක් ලිව්ුණාද? හෂාන් සංජේ පුතා කියන්න බලන්න. එක උත්තරයක් කියන් ලිව්ව. සම්දිට්ටිකෝ. සම්දිට්ටිකෝ ගුණය. හරි. පුතා ඒකේ තේරුම ලිව්වද? කියන්න බලන්න තේරුම. තේරුම නලිවේ නෑ වැඩ. තේරුම ලිව්වේ නැද්ද? නෑ. ටීචර් කිව්වා. ටීචර්ගේ ප්‍රශ්නේ තේරුණා නේද පුතා? ටීචර් ප්‍රශ්නේ කියලා තිබ්බේ. ගුණ තුනක් ලියලා ඒක කෙටියෙන් විස්තර කරන්න කියලා. ඔවා මතක තියාගෙන ඉන්න ඒ නිසා හැමෝම අමතක කරන්න එපා. සම්දිට්ටිකෝ ගුණේ තේරුම ධර්මය පිළිපදින සත්පුරුෂයෝ තම තමන්ෙහි ප්‍රතිඵල දකිති. ලෝභ දේශ මොහ කියන දේවල් දුරු කරලා මෙලොව මෙන්ම පරලොවද යහපත උදා කරගන්නවා. එමෙන්ම තමාට මෙලොවදීම දැන දැක ගත හැකි බැවින් සම්දිට්ටික නම් වනසේක. හරි. අපි කියන්න දෙමු ෂෙහාන් විදර්ශන. අපුතා ලිව්ව එකක් කියන්න බලන්න. ටීචර් මම ලිව්වේ නෑ ටීචර්. ඔව කරද්දි මම හිටියේ නෑ ටීචර් පන්තියේ. ආ අපුතා හිටියේ නැද්ද? නෑ ටීචර්. මහේෂා. මහේෂද? මහේෂ් ෂාද? මහේෂද? මහේෂාද? කවුද? මහේෂ් නේද? ආ පුතා කියන්න බලන්න ලිව්ව එක. සාක්කාතෝ ගැන මැඩම් ලිව්වේ. සාක්කාතෝ ගුණය විස්තර කරන්න බලන්න පුතා. බුදුරජුන් විසින් දේශනා කරන ලද ධර්මයේ මුල මැද අග යන තුන්හිම යහපත් වන නිසා සාක්කාතෝ යන නමින් හැඳින්වේ. බොහොම හොඳයි. හරි. අන්න ඒ වගේ පුතේ දැන් ගොඩක් අය කියවනේ සමහරු පොතේ තිබ්බකම ලියලා තිබ්බා. එහෙම පා ටීචර් ඔයාලට කිව්වේ අවංකව මතක විදිහට ලියන්න කියලා. ටීචර් බයින් නැහැ ඔයාලට අමතක වුණාට. ලිව්වේ නැත්තම් ලිව්වේ නැහැ කියන අපේ හෂාන් වගේ. ටීචර් බයින් නැහැ ඔයාලා අච්චු පොතෙන් බලාගෙන පේපර් එකට උත්තර ලිව්වා නම් ටීචර් ඔයාලට හිතට එකගව තනියම ලියන්න කියද්දි. හරි. උත්තර දීපු හැමෝම බොහොම හොඳයි. ಗುಣ තුනක් කෙටියෙන් විස්තර කරන්න කිව්වේ ගුණය ලියලා ඒකේ තේරුම ලියන්න. හරිද? තුනම ලියලා තියනවා නම් එක උත්තරයකට හතර ගානේ ලකුණු 12යි. එක උත්තරයකට ලකුණු හතර ගානේ 12යි. හරිද ළමයි? සෙනුරි ප්‍රශ්නයක් පුතේ. ඔව් මොකක්ද ප්‍රශ්නය? ඔව් ඊට මන් දීච මොකද සෙනුරි ඇහෙන්නේ? ටීචර් ඔව් පුතේ කියන්න. ටීචර් මං ටීචර් අරකේ ಗುಣ තුන ලිව්ව ඒකේ අර තේරුම් තුන ලිව්වේ නැටි දන්නේ නැතුව මේ කොහොමද දන්නේ ලකුණු දෙන්නේ. ಗುಣ තුන විතරක් ලියලා නම් ඔයාලා ලියපු එක ගුණයක ගුණය ලිව්වා නම් ගුණයට ලකුණයි විස්තරයට ලකුණු ටීචර් කිව්වේ තුන් වරක් හතරනේ ගුණයට ලකුණයි විස්තරයට ලකුණු තුනයි. ඒ විදිහට දාගන්න. හරිද? ಗುಣ තුන ලියලා නම් ලකුණු තුනයි ගුණයක් එක්ක විස්තරේ ලියලා නම් එකකට ලකුණු හතර බැගින් තුන් වරක් හතර 12යි. හරි. ඊළඟ ප්‍රශ්නේ තේරුණා නේද ළමයි එකට ලකුණු දාන විදිහ? බොහොම හොඳයි. හරි. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ගුරු තනතුරෙහි ලබා ගත්තේ කුමක්ද? අපි මේක 8 වසරේදීත් කතා කරනවා 7 වසරේදීත් කතා කරනවා ඒ වගේම 6 වසරෙත් පාඩමක මේ දේ ගැන කියනවා. හරි. මේකට උත්තරේ ලිව්ව ළමයි අතොස්සන්.
ඒකට උත්තරේ කියන්න කවුද කතා කරන්නේ ටීචර් කව හරි අන්මියුට් කළා මේකට උත්තරේ කියන්නේ ලෙක්ෂිකා කියන්න ධර්මය බොහොම හොඳයි බුදුරජාණන් වහන්සේ ගුරු තනතුරෙහි තබා ගත්තේ ඒ වගේම උන්වහන්සේ නොමැති කලක ගුරු තනතුරෙහි ශාස්ත්‍රූවරයාගේ තනතුරෙහි තබා ගන්න කියලා තමන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට දේශනා කළේ ධර්මය ඒකට උත්තරේ ධර්මය ඒ උත්තරේ හරියට ලියලා නම් ඒකට ලකුණු තුනක් දා ගන්න ඔන්න ඒ තුන්ට ආයි මල් ලකුණු දාන විදිහ කියනවා ධර්ම රත්නයේ ಗುಣ කීයද කියලා කියලා හරියට ලියලා නම් ඒකට ලකුණු දෙකයි දෙවැනි ප්‍රශ්නේ ಗುಣ තුනට ලකුණු තුනයි ඉතුරු ඒවට ලකුණු තුන බැගින් ඒ කියන්නේ සම්පූර්ණ ලකුණු හතරේ ඒවා තුනක් ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නෙට ලකුණු තුනයි හරි හැමෝම ලකුණු දාගත්තද තේරුණානේ ලකුණු දාන විදිහ දිලෝෂි ලකුණු දාගත්තද දුව ඔව් මැඩම් තේරුණා නේද ලකුණු දාන විදිහ ඔව් මැඩම් හරි පස්සේ තව කවුද ගණේෂා පරක්කු වෙලා නේද ක්ලාස් එකට ආවේ ලකුණු දාගත්තත් ඔක්කොම කළාද ටීචර් මම මම ෆෝන් එකෙන් බලාගෙන සේරම කරා ටීචර් ප්‍රශ්න ටික හරි හොඳයි ටෙසන්දි ටෙසන්දි ලකුණු දාන විදිහ තේරුණාද ඔව් ටීචර් තේරුණා හරි හරි එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු ඊට පස්සේ ධනුජ තුන කියනවද ගුරු තනතුරෙහි තබා ගත්ත පුතේ ධර්මය නිම්සරා නිල් නුවණී බුදුරජාණන් වහන්සේ ගුරු තනතුරෙහි තබා ගත්තේ ධර්මය ඉන්නේ කොහලා ටීචර් අච්චු පුතේ පෙන්නන්න මෙන්න තියෙනවා බුදුරජාණන් වහන්සේ ගුරු තනතුරෙහි තබා ගත්තේ ධර්මයයි මෙන්න තියෙනවා හරි නේද හරි අපි අම් ඉස්සරහට චුල්ලපන්තක හිමියන් හරි මට චුල්ලපන්තක හිමියන් ගැන ලිව්ව කෙටි සටහනක් කියන්න සෙනුරි සත්තරන් අදුව කියන්න බලන්න චුල්ලපන්තක හිමියන්ගේ අමතක වීම නිසා බුදුරජාණන් වහන්සේ ඔහුට සුදු රෙදි කැබැල්ලක් දී තෙනුරි චුල්ලපන්තක හිමියන් කියලා ඔහුට කියලා කියන එක හරිද උන් වහන්සේට කියලා උත්තරේ ලියනකොට හරියට ලියන්න ඕන නැත්නම් ලකුණු කැපෙනවා හරි කියන්න බලන්න එහෙම දාලා උත්තරේ හරියට චුල්ලපන්තක හිමියන්ගේ අමතක වීම නිසා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ සුදු රෙදි කැබැල්ලක් දී පිරිනැමන්නයි කියා රාජෝහරණන් යනුවෙන් කියා රෙදිකඩ පිරිමදින්න කීවා. ඔහු එසේ උන්වහන්සේ එසේ කළා. ඔහු කල්පනා කළා මගේ අතේ තිබුණු කුණු නේද කියා ධර්මය අවබෝධ වුණා. හරි ඔෂාන් ඔෂානි ඔෂාන් කතා කරානේ ඔෂානි කියන බලන්නේ චුල්ලපන්තක හිමියන් ගැන කිව්ව ලිව්ව කේටි සටහන ටීචර් ඔව් ටීචර් ඒක ලිව්වේ නෑ මං ලිව්වේ නැද්ද හරි අනිත් එකට ලිව්වා ටීචර් ඒකට ලිව්වේ නෑ හරි එහෙනම් ඒක කියන්න උත්පලා කියන බලන්න ටීචර් චුල්ලපන්තක හිමියන් ගැන ලිව්ව කෙටි සටහන කියන්න බලන්න පුතා උත්පලා ඇහෙන්නේ නැද්ද උත්පලා ලිව්වෙලාද මාව ඇහෙන්නේ නැද්ද
ප්‍රසන්ති ටීචර් ඇහෙනවද? ඇහෙනවා ටීචර්. හරි. එහෙනම් උත්පලා ලියුවලා නේ. අහිංසා. අහිංසා. අහිංසා කියන බලන්න උත්තරේ. චුල්ල පන්තක හිමියන් ගැන ලිව්ව කෙටි සටහන කියන බලන්න අහිංසා. ඇයි මේ වීඩියෝ ඔෆ් කරන් ඉන්න ළමයි මේ කතා කරන්නේ නැත්තේ? ටීචර් අහන්නේ ඒවට උත්තර දෙන්නේ නැත්තේ ඇයි? හරි කමක් නැහැ. යශින්ත යශින්ත කියන බලන්න පුතා චුල්ල පන්තක හිමියා ගැන ලිව්ව කෙටි සටහන. බුදුන් වහන්සේ චුල්ල පන්තක හිමියන්ට රෙදි කැබැල්ලද්දී රජෝහරණන් රජෝහරණන් යනුවෙන් පිළිමේදීමට උපදෙස් දුන්නේ. හරි ඊට පස්සේ ලියන්න යශින්ත අනිවාර්යයෙන්ම. ඔය යශින්ත ඊට පස්සේ යශින්ත තව ඇතුළත් කරන්න මේ ළමයි හැමෝම උත්තරේට මේ දේවල් තියෙන්න ඕන. චුල්ල පන්තක හිමියන්ට කිසිම කරුණක් මතක හිටියේ නැහැ කියන දේ තියෙන්න ඕන. ඒක වටහාගත් බුදුරජාණන් වහන්සේ උපක්‍රමයක් භාවිතා කරලා සුදු රෙදි කඩක් පිරිමත් දෙන්න දීලා ඒ මාර්ගයෙන් චුල්ල පන්තක හිමියන්ට ධර්මය අවබෝධ කෙරෙව්වයි කියලා ඒ වගේ චූටක් ලියන්න. හරි ඊළඟට දැහැමි දැහැමි ඉඳුවරණි අදුව කියන්න බලන්න මට බුදුරජුන්ගේ අල්ප ශබ්දතා ගුණය පිළිබඳ කරපු විස්තරය කෙටි සටහන දැහැමි කියන්න බලන්න දැහැමි ටීචර් ඇහෙනවද නැද්ද හරි කමක් නැහැ එහෙනම් අපේ කවුද ඔෂානි ඉස්සෙල්ලා කිව්වේ නෑනේ ඔෂානි කියන්න බලන්න අල්ප ශබ්ද දාගුනේ ඔෂානි අල්ප ශබ්ද දාගුනේ යන් ලිව්වද ඔව් ටීචර් ආයේ කියන්න බලන්න වරක බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කළ අවවාදයක සඳහන් වන්නේ රැස් වූ භික්ෂුන් විසින් දැහැමි කතාවක් හෝ ආර්ය තුෂ්ණිම් භාවයෙන් වාසය කළ යුතු බවයි ඔෂානි ලිව්වේ ඒක නේද හරි අපි තව කෙනකින් හම් බලන් ලිව්වේ ඒක गणेश गणेश ටීචර් අන්තිමට කියන්න පුතේ මේ තුන්ටම ලකුණු දාන හැටි හා ටීචර් උත්පලා ලියුණා නේද ආ උත්පලා කියන බලන්න අල්ප ශබ්දතා ගුණය ගැන ලිව්ව එක කියන්න ටීචර් අල්ප ශබ්දතා අන්නයට කරදර පීඩා වන ලෙස කතානකට අනවශ්‍ය ලෙස කෑකෝ නොගසීම ශබ්දතා නිශ්ශබ්දතාවයේ අගය කිරීම අල්ප ශබ්දතාවයේ වේ उदाहरण लिव टीचर කියන්න ටීචර් හරි හරි උත්පලා ඒ උත්තරේ හොඳයි පුතාලා තුන් දෙනා දැන් දැක්කනේ හැමෝම අහන් හිටියනේ තුන් දෙනා ලියලා තින්නේ තුන් විදිහට හරිද මේ වගේ ප්‍රශ්නකදී අවශ්‍යම කරුණු ටික අතුලත වෙන්න ඕන හරිද කෙටි සටහනක්නේ අල්ප ශබ්දතා ගුණය කියුවාම මුලින්ම ඔයාලා කියන්න අල්ප ශබ්දතා ගුණය anu අල්ප anu අඩු ශබ්දතාවයේ anu ශබ්දයයි එනම් අඩුවෙන් ශබ්ද කිරීම හේවත් නිශ්ශබ්දතාවයයි බුදුරජාණන් වහන්සේ අල්ප ශබ්දතාවය මැනවින් අගය කළා කියන එක ඊට පස්සේ ලියන්න ඊට පස්සේ ඒකට එක උදාහරණයක් විතරක් ලියන්න අන්න එහෙමයි පුතේ කෙටි සටහනක් ලියන්න මොකද්ද මුලින්ම අල්ප ශබ්දතාවය කියන්නේ මොකද්ද කියලා ලියන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අල්ප ශබ්දතා ගුණය ගොඩාක් අගය කළා ගොඩක් තැන්වලදී ඒක පෙන්නුම් කරා ඊට පස්සේ ඒකට එක උදාහරණයක් ලියන්න අන්න එහෙමයි අල්ප ඒ වගේ දෙයක් විස්තර කරන්න. හරි. ඊළඟට අකුරු කියවීමේ උත්සවය. දැන් මේ වීඩියෝ ඔෆ් කරන් ඉන්න ළමයි ටීචර් අහනේවට උත්තර දුන්නේ නැත්නම් ටීචර් මේ උත්තර දෙන්න ඇති අයගේ අම්මලට කතා කරනවා. ඒ නිසා හැමෝම උත්තර දෙන්න. ලිව්වේ නැත්නම් ලිව්වේ නැහැ කියලා කියන්න. හංසරා සවින්දි. දුව කියන්න බලන්න මට අකුරු කියවීමේ උත්සවය ගැන පුතා ලිව්ව කෙටි සටහන. අකුරු කියවීමේදී දරුවාට අවුරුදු පිනේදී සුබ නැකත සුබ වේලාවක් සුබ දිනයක් බලා දරුවාගේ අත්පොතෙහි නමෝ බුද්ධායයි කියවනු ලැබේ.
ඉන්පසු හොඩි අකුරු කිහිපයක් කියවා ලියන ලබයි. යාව ඩිස්කනෙක්ට් කරනවද කොහෙද බොහොම හරි පුතා බොහොම හොඳයි. කනෙක්ෂන් එක ස්ටේබල් නෑ ටීචර් ඇහුන් නැහැ. හොඳයි පුතේ. හරි අපි තව කාට හරි කියවන්න දෙමු. කවුද කතා කරපු නැති ළමේ කවුද ඉන්නේ අද දවසම? කතා අද දවසම කතා කරපු නැති කෙනෙක් අත උසන්න පොඩ්ඩක්. ටීචර් හැමෝටම කතා කරන්න දුන්නා නේද අද? ටෙස්සන්දිගෙන් ඇහුවද ටීචර් ප්‍රශ්න? ඔව් නේ. ලක්ෂිකාගෙන් ඇහුවා. තුලනී, සෙනුරි, සෙනුරි, උත්පලා. ෂෙහාන් ටීචර්ගෙන් ප්‍රශ්නයක් ඇහුවද? හරි මේක ලිව්වද අකුරු කියවීමේ උත්සවය ගැන? ෂෙහාන් අකුරු කියවීමේ උත්සවය ගැන ලිව්වද? එහෙනම් මේ ළමයි උත්තර කියනකොට ටීචර් හරි උත්තරය කියනකොට ඒවා ලියා ගන්න. හරි රෂිනි රෂිනි කියන්න බලන් ලියව උත්තරේ අකුරු කියවීමේ උත්සවයට. අකුරු කියවීමේ උත්සවය යන දරුවෙකුගේ විශේෂ දවසකි. දරුවාට අවුරුදු 3 සම්පූර්ණ වීමට පෙර මෙම අකුරු කියවීමේ උත්සවය පවත්වයි. සරස්වති මෑණියන්ට හා ගණදෙවියන්ට පූජා වට්ටියක් හා කැවිලි මල් පහන් පූජා කරයි. උගත් පුත්කලෙක් හෝ ඒ ගැන දන්නා වැඩිහිටියෙක් දරුවා ලව නමෝ බුද්ධාය කියා සිංහල අකුරු හෝඩියේ අකුරු දෙකක් පමණ දරුවා ලවා කියවා ලිවිය යුතුවේ. මේ අකුරු කියවීමේ උත්සවය ලෙස හැඳින්වේ. බොහොම හොඳයි පුතේ. අන්න ඒ වගේ සම්පූර්ණ උත්තරයක් හැමෝම ලියන්න ඕන. හරිද? හැම කරුණක්ම ඇතුළත් වෙන්න ඒ වගේ සම්පූර්ණ උත්තරයක් ලියන්න. හරි මේ තුනට ලිව්වනම් එකකට ලකුණු 7 ගානේ එකකට ලකුණු 7 ගානේ තුනටම ලකුණු 21යි. හරි අද අලුතින් ආවේ යෙහාන් එත්සාර. අද අලුතින් නේද පුතා ආවා කිව්වේ? යෙහාන් අද නේද ආවයි කිව්වේ? යෙහාන්ට කනෙක්ෂන් ප්‍රොබ්ලම් එකක්ද කොහෙද? නිම්සාරා නිල් නුවණි ලකුණු දාගත්තද? ඔක්කොටම උත්තර ලිව්වද? හරි එහෙනම් උත්තරේ ලියන් එන්න ලකුණු සති එනකොට. හරි පුතා ඔන්න දැන් ටීචර් ආයි පාරක් කියනවා ලකුණු දාන විදිය. හැම දරුවෙක්ම ලබන සතියේ ඔයාලා අද ලිව්ව එක වෙනස් නොකර අවංකව ඇත්තම ලකුණු ටීචර්ට එකතු කරන් එන්න ඕන. පළවෙනි ප්‍රශ්න 6ට එකකට දෙක ගානේ. ඊට පස්සේ මේ ධර්ම රත්නයේ ಗುಣ කීයද කියන එකට ලකුණු 2යි. 3 කෙට්ටියෙන් විස්තර කරන්න කියන එකේ ಗುಣ 3ට එක ගානේ 3යි. විස්තරයට 3 ගානේ 3යි. හරිද? ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නෙට ගුරුත්වනතුරේ තබාගත්තේ කුමක්ද කියන ප්‍රශ්නෙට ලකුණු 3යි. කෙටි සටහන් වලට එකකට ලකුණු 7 ගානේ 21යි. හරිද ළමයි? හරි. දැන් හැමෝම මට උත්තර දෙන්න. හැමෝම හරි වැරදි මාක් කරගත්තද? ඔව් ටීචර්. පේපරේ ලකුණු කීයද? ඔව් ටීචර්. ටීචර් ලකුණු කරගත්තා. ටීචර් කියන්නේ ලකුණු බලන්නේ? ටීචර් මේ පේපරේ කින්ද ලකුණු බලන්නේ? හරිද? 50 කීයද කියලා හැමෝම තියෙනවා. මට දැන් උත්තර දෙන්න ඔයාලට මේ මොකද සෙනුරි? මේ පේපරේ බලන්නේ ලකුණු 50 ද ලකුණු දාන්න ඕනි.
පණහෙන් ලකුණු කීයද කියලා දාගෙන එන්න. හරි. ළමයි හැමෝම මට දැන් ටීච අවසාන ප්‍රශ්න ටික ලකුණු කීයද? ලකුණු කීයද? අවසාන කැටි සටහනට එකකට ලකුණු 7 ගානේ. 3 වරක් 7 20. හරි. ළමයි හැමෝම මට දැන් මේකට උත්තර දෙන්න. ඔයාලට මේ විදිහට පේපර් එක කරන එක හොඳයි නේද? ඔයාලට මේක හරි. अंतिम प्रश्न प्रश्न तुने प्रश्न दिखकर उत्तर लेवा उत्तर एक प्रश्न लखन हाई දෙකකට ලිව්වනම් ලකුණු 14යි. තුනටම ලිව්වනම් ලකුණු 21යි. තේරුණාද ළමයි? ටීචර් මම ඒ ප්‍රශ්න හරියට ටිකක් බලන්න බලන්න මේ ටිකක් පුළුවන් ද අහුවේ ටීචර්. මොකද්ද පුත්තේ? ඒ ප්‍රශ්න දෙක මේ ලකුණු දෙන්න පුළුවන් තරමට තියන කියන්නද මං අහුවේ. ආ කියන්න බලන්න. विस्तर करे පැහැදිලිවම කිව්වා ඒකෙදි චුල්ලපන්තක හිමියන් කියන්නේ කවුද මොකද්ද උනේ කියන දේ උන්වහන්සේට මොකුත් මතක හිටින් නැති නිසා බුදුරජාණන් වහන්සේ උපක්‍රමයක් භාවිතා කරලා සුදු රෙදි කඩක් පිරිමදින්නට දීලා උන්වහන්සේට ධර්මය අවබෝධ කෙරෙව්වයි කියන ඒ වැදගත් කාරණය මේ හැම එකෙම ටීචර් දැන් උත්තරේ කියද්දි වැදගත් කරුණු ටික කිව්වා හරිද ඒ වැදගත් කරුණු තියනවා නම් ලකුණු 7 දෙන්න හරිද ළමයි හරි එහෙනම් දැන් 8 හමාර පොත ලබන සතියේ හැමෝම එනකොට ලකුණු දෙන්න ලකුණු ගණන් කරා. කමන්නේ ලබන සතියේ හැමෝම කියමු. හොඳේ හැමෝම එකට ලබන සතියේ කියන්න. එහෙනම් ලබන සතියේ හැම දරුවෙක්ම ක්ලාස් එන්න අනිවාර්යයි.